ජේසුසයි ඊලි ගැලුුවේ මාසයි ජේසු පහිටයි අදත් දේව වචනය හරහා ඔබේ යාලින්දේයට පැමිණිෙන මම ස්වාමීන් වහන්සේගේ දේව වචන තුළ තිබනාව ඒ හරවත් ප්‍රබල ජීවිත අරුත වටහාගන්නට උත්සා කරම. අදමා තෝරගත් ඔොවත් එක්ක බෙදා ගන්නට ස්වාමින් වහන්ස අන්තිම රාත්‍රභෝජනයේදී තම ශ්‍රාවකයන්ට ප්‍රකාශකරපු වදන් කීපයක් ඒ වදන් එදා පමණක් නොවේ අදත් මතුවටත් වලංගුයි ඒක ජීවමානයි එනිසා ඒ වදන් වලට අපි මෙසේ ඇවුම්කන් දෙමු ුදවර ලූක්තුමන් විසිල් ලිය ඇති දේ වචනේ නියම වේලාව පැමිණි කල උන්වහන්සේ කෑමටි හිඳ ගත්සේක පේරිතිෝද උන්වහන්සේ සමඟ ඉද ගත්හ උන්වහන්සේ ඔුන්ට කතා කොට මා වද විදීමට පළමුුවෙන් මේ පාස්කු බෝජනය ඔබ සමඟ වලඳන්නට අතිශයෙන් ආසාවෙමී ඒ මන්දයි මමෝබට කියමි දෙවියන් වහන්සේගේ රාජ්්‍යයේදී ඒ මුදුන් පත් වනතුරු මම ඒ තවත් නොවලඳමී වදාලසේක උන්වහන්සේ කුසලානය ගනිමින් තුති පුදා මේ ගෙන ඔබාතරයේ බෙදාගන්න මන්ද මමෝබට කියමි මෙතන් පටන් දෙවියන් වහන්සේගේ රාජ්‍ය පැමිණෙනතුරු මම මිදියුසපානය නොකරන්නෙමි වදාලසේක උන්වහන්සේ රොටී ගෙන තුතිපුදා ඒවා කඩා ඔහුන්ට දී ඔබවදෙසා දෙනු ලබන මාගේ ශරීරයමය වේ මාසිහි කිරීම පිණිස මේ සිදු කරන්නයි වදාලස්සේක එලෙසම භෝජනයෙන් පසු කුසලානයේ දී මේ කුසලානය ඔබවදෙසා වගුරුවනු ලබන මාගේ රුදීරය නව කළ නවගුසුමයඒහෙත් දැන් මා පාවා දෙන්නාගේ අත මාල් ලඟිම්ම මේසේ මත තිබේ මන්ද මනුස්ස පුත්‍රයානූ නියමිත ගමන යනසේක්මය එහෙත් ඔහු පාවාදනයේ මනුස්්‍යයාට වන විපතක මාතයක්ක් යැයි උන්වහන්සේ වදාලස්සේක එවිට එය කරන්නට යන්නේ උන්ගෙන් කවරෙක් දැයි ඔහු තමතමන් අතර විමසන්නට පටන් ගත්ත සවිශේෂ වාක්කය නම් එසේය ප්‍රේමුවන්ත සහෝදර සහෝදරයන මවබත් එක්ක මේ බෙදාගන්නට යන දේව වදන අතිශයෙන් සවිශේෂයි අපේ ජීවිතවල මේවෙද්දී ඔබට දැනෙනව ඇති මෙ දේ වචනය හරහ තිබෙන සිද්ධිය දව්‍ය පූචාව උන්වහන්සේ පූපය ගෙන තුතිපුදා එය කඩා කුසලානය ගෙන ඔහුන් අතරට බෙදනවා ඔබව දෙසා වගුරුවන ලබන මාගේ රුදීරය කියල එවගේ උන්වහන්සේ කියනවා මා සිහිවීම පිණිස මේ කරන්න මේක හරි පුදුමාකාර මෝතක් අන්තිම රාත්‍රභෝජනය මනුස මට්ටමෙන් හිතත්්දී හරිම අමාරුයි ඔබ හිතන්න ඔහුගේ මරණය අභියස එ වගේම ඔහුගේ මේසේ වත ජුදාස්සින්න එකපැත්තක පේදුරුන්න තව පැත්තක මේ දෙන්නම තමාට ද්‍රෝහි වෙන බව දන්නවා ජුදස්ගේ පාවාදීම අතිශයෙන් කේදවාචකයි එ වගේ මයි පේදුරුගේ නොදන්නා බවකීම මම දන්නෙත් නෑ දැකලත් නෑ ඔබට වැරදිලා පේදුරු කියනවා මෙදන්න අපියස මුන තරයි යහපත් මානසිකත්වයක් පවත්වාගෙන යමට සමිඳන්ට ආත්මයානන්ගේ උදව්ව උමනාවෙනවාද ඔබ හිතන්න දෙසුගේ හිත කලඹිලා තිබෙන්නේ මරණය පිළිබඳව පාවාදීම පිළිබඳව නොදන්නා බවකීම මේ ඔක්කොම. එතකොට ස්වාමීන් වහන්සේ කියනවා අර පූපය අරගෙන මේ ඔබව් දෙසා මම දෙනවා. මේක කන්න එතකට එහෙම පැහැදිලි අරමුණකින් පැහැදිලි මනසකින් මේ වැඩක් කරන්නට පුළුවන් සුභහාවක නොවවෙයි මේ තියෙන ලෝකයාගේ මිම්මානුව. හැබැයි ජේසු හරිම පුදුමාකාර විනයකින් ආත්මික විනයකින් ඔ මේ මෝත ගත කරනවා. ඒ තමයි ඕු කිසිසේත්ම තමන්ගේ අන්තිම යාගය ඒ සුවිශුද්ධ වූ යාගයක් පාර්ශුද්ධ වූ යාගයක් මේ බැටලු වඩ බැටලු පැටවා නිකැලැල් වෙන්නට ඕනඒ නි පඩුල තමයි දෙවිඳුන්ට පූජා කරන්නට යන්නේ ඒක ස්වාමීන් වහන්සේ අකුරම නිිස්්්‍ර කළා ඇයිඒ ඔහු වතනයකින්ත් ඔගේ යාගය අපි සුදු කරගත්ත නෑ කාට දොස් කියල කෑගැහැ වෙනෑ ඔහුගේ මානසිකත්වය අපි වගේ නම් අපි මේසේ පෙරලාවී කෑකෝ ගාවිී ජුදාස්ට චෝදනා කරාවී අනි තෙකෝස් දෙනාටම කියයි මේ වනුස්්‍ය යම පාවාදෙන කියලා. අනි තෙකෝස් දෙනාගෙන්ම පහර කන්නට ල සකසාවිී මේ ජුදාස්ට නමුද ජේසු නොවේ වචනයකින්වත් මේ බව හැඟෙව වේ. හැබැ ජේසු පොදුවකිව්වා මා පාවාදන තැනත්තත් මාතර ඉන්නවා. එකම තැලියට අතදාමින් ඉන්නේ ඒ පාවා දෙන තැනත්තා හැබැයි කාටවත් හැඟුණෙ නෑ ඒ ජුදස් කියලා. ඒ තරමටම මිනිසුන්ගේ ජීවිත පිළිබඳව ඔන්ගේ ආත්ම පිළිබඳව ජේසුට තිබුණා ලොකූ හැඟීමක්. ජේසු මේ ලෝකෙටාව කාවවත් අපි කියන කණ්ඩෙම් කරන්න නොවේ පාවා දෙන්න නොවේ උන්වාසයාව හැමෝමෝ ගලවා ගන්නට. ඒ ගලවා ගැනීමේ මෙහේ එක්තරා තැනක තමයි මේ ඉන්නේ අන්තිම රාත්‍ය භෝජනය මෙයාගේ ඉතා පිරිසිඳුව පුදන්නට ඕන අඩන පූපය ආදරයෙන් ගෞරවෙන් දෙන්නට ඕන. ඒම නොවෙන්නට ඒ සප්‍රසාධය අපට අවුෂධයක් වෙන්න නෑ. ඒ සප්‍රසාදය අපේ පවු නසන සමාවලැබෙන මාර්ගයක් වෙන්න නෑ. එදාඒ සිද්ධිය උන්වහන්සේ ශුද්ධවන්තව නොතිබ්බානම් ධර්මීකෝ නොතිබානම් උන්වාසසික ඇතුලාන්තේ පුංචි කලකිරීමකින් තිබනම් කේන්තියකින් තිබ්බනං අද තවතුරටත්. මේක මා සීවීම සිද සිදු කරන්නට බැරුව යනවා. ඒක මගති කඩාකප්පල් වෙනවා. නවතිනවා නමු උන්වාසක යාගේතිවිච්ච ප්‍රභාත්වය හතිවිච් ශුද්ධවන්තේවාාවය තවත් දුරටත් මේක ජීවමානුව සිදු වෙනවා. ඒමනාපි කල්පනා කරලා බලමු මොකද්ද මේ මා සීවීම පිණිස කරන්නයි කියලා තියෙන ආරාධනාව ඔබදිව්‍ය පූජාඩයනව ඇති මේ කාලි. බගේහිල ඒේසුගේ රණය ගැන මිනේ කරනවා ඇති ඔබේ නැතිබාර බැරිකම ඔබ ඔප්පු කරනවා ඇති හැම යාගේකම වගේ හැබැ අපි අති තේරුම් ගනිමු මට මොනවාද ජේසු කියන්න සී කරන්නටයි කියලා ඒ තමයි අහන් ජේසුගෙන්ගොහොමද සමිදී ඔබ එතර මිවස්සුවේ පාවාදන කෙනා හිස්සරා යිද්දී නොදන්නා කියන කෙන ළඟ යිද්දී ඔය තරම් අපූරුවට ඔය යාගේ පියාණන්ට ප්‍රසන්නව පූජා කළේ කොහමද කියන්න සමිඳන්ට මටනම් බැහැ මට එන කේන්තියට මට එන කල කිරීමට මටේ එපාවීමට මං කුච්චර යාඥාවේ යදී සිටියත් මොනතමන් දැහැමි ජීවිතයකට අර ඇදත් මටනම් බෑ සමිදේ එතරම් ඉවසන්නට මමනම් මේස පෙරලාවී. අනිත් තයට කියාවී මාව පාවා දෙන්න වූ කියලා. අනිත් තෑයට කියවී මොහු මාව දන්නෑ කියලා කියනවායි කියලා. එනිසා උන්වහන්සේ කියනවා මා සිහිවීම පිණිස මේක කරන්න. යන්න දිවව පූජාවට ඔප්පු කරන්න ඔබේ කේන්තිය. ඔප්පු කරන්න ඔොබේ කලකිරීම ඔප්පු කරන්න ඔබේ පාවීම ඔප්පු කරන්න ඔබේ ඇතුලාන්තේ තින අපාසුතාවය. ඒක තමයි සමිදුන්ගෙන් උරුම කරගණ්ඩ ඒ අපා සුදාවයට සංසුම්භාවයක්. ඒ පාවීමට බලාපොරොත්තුවක් උන්වන්සේ දා ඒ ඔප්පු කොළේ අද මගේ සුභාවයයි. මගේ සුභාවයට අද කලකිරෙන මමට උත්තරයක් එදා උන්වන්සේ ගෙනවා. ඒවගේ උන්වහන්සේ කියනවා. උන්වන්සේ සමාව දෙෙනවා. කල්වාර් යාගේදී. ඔහුන් කරනදේ නොදන කර නිසා ඔවුන්ට සමාව දෙන්න මට සමාව දෙන්න බෑ මම අතිශ්‍යයෙන් පලිගන්න කෙනෙක් මම හිතනාව මම කරනදේ සාධාරණයි කියලා මම හිතන ඒ මිනිස්සුමට ඒම කලානං මත්්‍යේම කළ යුතුමයි කියලා හැබැයි ඔබ සමාව දෙෙනවා ඔබට වදහිංසා කරපු ඔබට අවමාන කරපු ඔබට කුරුස්ය ජෝඩු කරපු ඔබේ හිසමත කටෝටුන්න තිබ්බ ඔබේ දෙතොලට තකාඩි තිබ්බ එමිනිස්සුන්ට කියනවා පියාණෙනී ඔහුන්ට සමාව දෙන්න ඒ සමාවේ වදන් එදා ඔබ කුරුස ගා මත නොකිව්වා නම් අපි මොකටද දිව්‍ය පූජාවක් පවත් වන්නේ අපි කොහෙද යන්නේ ජේසුගේ ශ්‍රීල්ලය අऔෂදයක් වේවිද ජේසගේ ශ්‍රීශ් ශරීරය ගැලවීමේ ආහාරයක් වෙයිද නෑ ඒනිසා ලෝක ඉතිහාස ස්වාමින් වහන්සේ අන්තිම බොහොතේදී කියනවා ඔහුන් කරනදේ නොදන කරණ නිසා ඔවන්ට සමාවෙන්න. ඒකෙන් තමයි ඔබ මමාද ගෞරෝණීය කිතුුණුවම් බාඩ පත් වෙලා තියෙන්න්න. ඒමනත්න් අපිට දොස්කියාවේ මිනිස්වාරීයට. එනිවඋන්වහන්සි කෙනා මාසීවීම පිණිස මෙය කරන්න මතක් කරන්න දි්‍යාගේදී. උන්වහසේ හැමෝටම සමාව දුන්නු බව ඔබේ මගේ ජීවිතවල තියෙනවා පල් පැදියම් වෙච්ච පාශාන බවට පත්වෙච්ච වෛරය තරහා දෙමවපියන්න එක්ක ඩරුවන් එක්ක නන්දල මාමල එක්ක හරි කලකිරුණු ජීවිත තියෙනවා ඔප්පු කරන්නේවා මගේ බැරිකම සමිඳන්ගේ කුසලානට දෙන්න උන්වහන්සේ කියන මාසීවීම පිණිස මේක කරන්නටයි කියලා උන්වහන්සේ ඉල්ල නේටිකමයි. එනිසා මාගේ පියාදර සවෝදර සහෝදරියන. මෙ අන්තිම රාත්්‍ය භෝජින හරිම සුන්දරයි. මීටි ඉස්සල්ල උන්වහන්සේ මොකාරයෙන්ම රාත්්‍ය ෝජාගන් තිබෙනවා. පූප කඩල හැමෝම කෑවය කෑවේ පූපමයි එකඇවේ රොටියමයි එකඇවේ පිටීමයි හැබැයි මෙතන ලොකු වෙනසක් කල්වාර්යාගේ සිතුවිය යුතුව තිබෙන ඒ මා ජීවිත පරිත්‍යගය මෙ මේසේ මත සිදු වෙනවා උන්වහන්ස ඇතුළන්තේ ඉලට කඩාගනයි මෙයාගේ පුදන්නේ ආදරය මුස්ුවවෙච්ච ඒ කලකිරීමක් නෑ ඒ දුකක් නෑ සමහ අම්මල තාත්තල ඉන්නඒ වගේ අනේ දරුව මොනතරං අරාදුකම් කළත් මොනතරම් නොසල කිලිකම් කළත් ඒ දරුවන්ට ඔවුන් දක්වන්නේ අසමිත සීම රහිත ආදරයක් ඒ ආදරය ඔවන්ට ප්‍රෝජනයක් නෑ අපි ආදරය කරන්නම් පුතේ අපිට මිච්චරක් ලැබෙනවනම් කියලනෑ ඒකට කොන්දේසියකුත් නෑ සමහර අම්මලාගේ තාත්තලගේ ජීවිතල කොන්දේසි නෑ පුතේ අපිෝ ළඟතියා ගන්නන්න අපි උඹට කදන්න දෙන්නම් කියන්නේ ඔහුගේ වගකීම ඔබ ඉස්්ට කරනවා. ඒ නිසා මා සීවීම පිණිස මේ කරන්නයි අද්දි මේ ඔක්කුම ගේ නල්තාාර්ය මත්තට. පුදන්න දෙවියන්ට මගේ ඔබේ මාතෘත්වය ඔබේ පිතෘත්වය ස්වාමීන් වහන්සේ දීතිබෙන මේ මාගු. දීවනා ලෝක බොහෝ දෙෙනෙකුට නැතිව ඔවුන් කලකිරෙනවා. අම්ම කෙනෙක් වෙන්නට බැරි. සුභාවය දන්නේ ඒ කෙනාම විතරයි. තාත්ත කෙනෙක් වෙන්නට බැරි සුභාවය දන්නේ ඒ කෙනාම විතරයි. ැයි බ වාසනාව දෙවියන් වාසේ දී තිබෙනවා ඒනිසා ඔබ කොන්දේසි විරාහිතව සීමා විරහිතව ප්‍රෝජනයක් නොතකා ඔබේ ආදරයේ ඔබේ දරුවන්ට නෑදයින්ට දෙනවා ඒක ල ලොකු වග වාසනාවක් දෙවියන්ගේ කැඳවීමක් හැබ ඔ ඔබ ගෙදරින් එළියට දාම්මට මහළු මඩමක තිව් වඩ කවදක්කොත් ඔබ දරුවන්ට ලොස්ක කියන්නේ එක ඔබේ ආදරය ඔබ හෙම නම් බහිතනවාද ස්වාමීන් වහන්සේ මොනතරං සනහසකින් එදා රාත්‍රභෝජනය අද මා වෙනුවෙන් ඔබ වෙනුවෙන් පුදන්නට ඇදද කියලා තව පරම්පරා ගණනාවකට මෙආදරය නොස්සිදී ගලන ගගත් වගේ ගලමින් පවතිනවා එක නවත්වන්නට බෑ එක නවත්වන්නට බැරිේතුව සාතන්ව පරාජය කිරියමමයි ආය සාතන්ට මේ ශුද්දෝ යාගේ තුළ රජකම් කරන්න ට නොදෙමු. මන්ද ඔබයි මමයි මෙයාගේ හැම්ම දෑම ආදරීම් බුක්තිවිඳමු ස්වාග රාජ්‍ය ඒ මහාභෝජනය වලඳන තුරා අපිට සීකරන්නදී තිබෙනවා. එතකොට අපි අම්මල තාත්තා දුවල පුතාල ැටියට සමාජ ගතවෙද්දී දිව්‍යාගෙන් පස්සේ ගෙදර යද්දී ගෙදර කටයුතුල යෙදෙද්දී උද්‍යෝගමත් ආදරණීය ජේසු කෙනෙක්මවෙමු පියතුමා ඔබට දෙෙනවා. අප්‍රසාධයමදවේ පූජාවකිනීම කිිස්තුු වාහසිගේෂි ශීරය කියලා ඔබෝගේ ආත්මය පෝෂණය කරනවා ඔබට නොකිය කියනවා මවබෝ පෝෂණය කරක්මෙන් ඔබත් දොස් අනිත්තය පෝෂණය කරන්න ඒ පෝෂණය කිරීමේ දී ස්වාමීන් වහන්සේගේ මේ යාගේ මත සිදුවුණු වගකීම තමයි මාසිහිවීම පිණිස මේක කරන්න යන්න සකළ ජාතීන් මාගේ ගෝලයන් කරන්න යන්න ඔබේ මාතෘත්වය ඔබේ පවුලේ දිය කරන්න ඒක රසෙන් දරුව හැදයි. පිෘත්වය ඔබේ පවුල තුළ දිය කරන්න ඒ රසෙන් පවුල විතරක් නොවේ සමස්ත සමාජයම රසවත්වය වී දේව මෑණියන්ගේ මාතෘත්වය. ජුසේතුමාගේ පිතෘත්වය ජේසුට පමණක් නොවේ සමස්ත විශ්වයටම තාමත් ගලාගෙන යනවා. ඒ නිසා මාගේ ආදරණීයත් සෞෝදර සෝදරයන අම්ම තාත්තේ ඔබ අන්න දිවව පූජාවට හම දවසකම මාසිහිවීම පිණිස මේ කරන්නට අයිකවූ සිද්ධීම් මතක් කරගන්න සමාව දෙන්න බැරිමට පිළිගැනීමක් කරන්නට බැරිමට ඉවසන්නට බැරිමට අනිත් ඇගේ හොඳක් දකින්නට බැරිමට උන්වහන්සේ පාදමක් කියල දෙනවා මාසිහි කරන්න මම මේ ඔක්කොම කලා සමාව දුන්නා පිළිගත්තා ඒදදුරු ය පිළිගතවන් වහන්සේ. යුදස් පිළිබඳව කණගාට වුණා දුක්කුණා ඒ මනු සැයිපුදුනාට වඩා උොදයි නූපන්න නම් කියල කිෙව්වා. එනිසා අපේ ජීවිතය සමිඳන්ට කලකිරන්නට ඒතුවක් වෙන්නට එපා. අපි හැම දෑම ජේසුගේ ආදරණීය දූපුදුම් බවට පත්තෙමු. ඒ සඳහා දිව්‍ය පූචාව, මහගු මාර්ග්‍ය බෝඩ් පත් කර ගනිමු මන්ද ඒක සමිධානෝම ආරාධනා කරපු සිද්ධයක් ඒකට කවුරුත් ආරාධනා කරන්නට ඔන්න මීස මේ පියතුමා කියන්නට ඔන්න පූජාව රෙන්ඩයි කියලා ගෙදර අම්ම තාත්තයි කියන්න ඔන්න පූජාට යන්න කියලා මන්ද ගේසුම අපිට ආරාධනා කළා මාසීවීම පිණිස මෙ සිදු කරන්නටයි කියලා එසේ නම් ඔබට මා සුභ පතනවා සාභාගවෙන හැමදිව්‍ය පූජාවකදීම මේ සිද්ධිය මතක් වේවා. ලෝකේ මොනතරම්දේ ඔබාවිජස පෙනී තිබුණත්. මොනතරම් කරදර පිට කරදර ඔබේ මනසා ආත්මය පුරෝල තිබුණත්. අතාරින්නට එපා. ජේසුගේ ආදරේම ලබන මා සිහිවීම පිණිස මේ සිදු කරන්නටයි කිව් වදන් මතක් කරගන්න. එහිදී තිබෙන අර පෝසත් සුභාවය ජේසුගේ පෞරුෂත්වය, ආත්මික පෞරුෂත්වය චන්ඩිකම නොවේ බැහැපත්කමේ පෞුරුෂත්වය එනිසයි අර ජුදස් යාත්ම ගෞරුවය රකින්නේ ඒනිසයි ජුදස් තමාව පාවා දුන්නට තමා ජුදස්ව පාවා නොදෙන්නේ එනිසයි පේදුරු තමාව දන්න නෑ කියලා අත හැරිට අවසානයේදී ඕුගේ සංගේෙන් ඔව ප්‍රතික්ෂප නොකරන්නේ ඔහුට දුන්නේ නායකත්වය වගකීම හුගෙන් පැර ොගන්නේ ඒ ජේසු මිනිසුන්ට ය වූ ගෞරවයයි අපිත් එහෙම වෙමු මිනිසුන්ට ගෞරව කරමු. ඒ අය කෙර අපි අම්මාකාරයක විශ්වාසය ගොනනගල තිබෙනවලන් ඒ විශ්වාසය මිමිමු ලොකුපුතාට විශ්වාසය දුන්න නම් ඒ විශ්වාසය රකිමු අම්ම කරේ විශ්වාසය තියෙනවන ඒ රකින්න ඇගේ ඒ විශ්වාසවන්ත වගකින් අගේ කරන්න තාත්තගේ විශ්වාසවන්තකම් නායකත්ය අගේ කරන්න ඔහුට දැනේවී ඇයට දැනේී ඇතුළ ඔහු තුළ ක්‍රියා කරන සමිදුන් මොනතරම් ප්‍රබලව ඔහුන්ගේ කැඳවීමට ඩායක වෙනවාද කියලා. ඒනිසා මෙආශීර්වාදය ඔබටත් ඔබේ දරුවන්ටත් මුළු පවුලටම ලැබේවායි මා ප්‍රාත්ථනා කරනවා ස්තුතියි ඔබට ජේසුපිහිටයි.